මේ සබස්ක්‍රයිබ් කරන්න. ලොකු අම්මා. ඕ වරෙන් වරෙන් බැලි අම්මා මතක් වෙලා තියෙන්නේ අක්කව? මතක් වෙලා තියෙන්නේ අක්කව? ගහන්න හමිනි ගහන්න ගහන්න. උඹට ඕක නවත්ත බන්නංගේ අම්මා. මේ පිටිමුට්ට වගේ උඹ මැද්දර පයින් නැතුව පැත්තකට නිදාන් උඹට වැඩන්නේ. උඹ අපේ පවුල එකෙක් නෙවෙයි යා. ඔව් උඹටත් එහෙම තමයි සලකන්නේ. අපේ උන්ට ගහන්න අතන පහන් දෙන්නේ ගහපන් මූට. අනේ මල්ලියේ අතර හල්ලබන් මට ගහන්න එපා. අනේ අපිට ගහන එක නවත්ත බල්ලා. අපි යන්නම් අපි යන්නම්. උඹලා හිතුවද පිටගම් වලින් ඇවිල්ලා සත්තම දාලා පුළුවන් කියලා අපෙන් බේරෙන්න? ඔව් මුන්ට මෙහෙම නෙවෙයි සලකන්න තිබුණේ. මුන් දන්නේ තාම මේ කෝරළේගම අයිය දෙන්න තියන්නේ මුන්ට තව ගුටි. දැන් පලයල්ල යන්න යනහක. ආයෙත් එහෙම මේ කෝරළේගම පස්පාගනව බොරු තොපි දෙන්න. ආවා මෙතන අපේ උන් එක හැප්පෙන්න. මාත් දැන් නැගිටලා යමු. එංගපත තිබුණට ඇඟේ හයි ඔක්කොම මුම් නැති කරා බං. කොහොමරි දුවමු. මයික් මං කළා වරින් හොමිනි. ඉන්න මාත්‍යා එනවා. ආවා මෙතන. අර මැරිලා ඉන්න මනුස්සයට අවසන් ගෞරව දක්වලා පාඩුවේ යන්න නැතුව මුං එනෝ මෙතන චණ්ඩි පාඩ දාන්න. මදයි ආව චණ්ඩි පාඩ දාන්න. අම්මේ නැගිටින්නකෝ ගේ ඇතුළට යන්න. නංගියේ අයියෝ දෙයියනේ සිහිය නැති වෙලා නේද? මේ ටිකේම ප්‍රශ්න ඉවරයක් නැහනේ. ඒ ඇස්සේ මුං ඇවිල්ලා තවත් ඔළුව උල් කරානේ. ගේ ඇතුළට අරයියමු දැක්කේ? ඔව් මල්ලියේ ගේ ඇතුළට අරයියන්න වෙයි වගේ. මල්ලි උන්න අල්ලහන්කෝ. අයියෝ අම්මෝ අම්මෝ අත බය කඩලා බිඳලා දාලා වගේ. අයියෝ අනේ ඔවේ පොඩ්ඩක් බලන්නකෝ මගේ මේ කකුල. මට නම් හිතෙන්නේ පැනලාද කොහෙද? අපොයි දෙයියනේ කකුල පැනලා හාමිනේ. කකුල පැනලා හරි බේරිච්ච එක ඇති. උන් බට වෙච්ච වටවිල්ලට මං හිතුවේ මැරුවා තමයි කියලා. කවුද හිතුවේ මහත්තයා ගමේ උන් ඔවුන්ට ඔච්චර ආදරෙයි කියලා? අම්මෝ අම්මෝ මට නම් බෑ මහත්තයා. අපි මෙහෙමම ඉස්පිතාලෙට ගිහිල්ලා නතර වෙමුද? අනේ අම්මෝ. චූටි කොල්ලය කොහේ ගිහිල්ලත් දන්නේ. මුළු මල ගෙදර මෙහුව කොහේවත් නෑ. නැන්දේ ඔව් එන්නේ. කියන්න චූටි කොල්ලය කියන්න. සුකුමලිය නංගි. චූටි කොල්ලයියේ මම මේ ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් එනකන් ඉඳියේ. ඒ මොකද නංගියේ ඒ? අනේ අනේ මොකද්ද මොකද්ද වගේ අයියේ. මට මොකදෝ එලා යනෝ යව දකිනකොට. අනේ ඉතින් නංගි මේ හොඳ වෙයින් තේ 10ක් විතර හදලා දෙන්නකෝ. ඉස්සරහට අමුත්තු වගේක් ඇවිල්ලා. ඉන්න චුටි කොල්ලා ඉන්න. මට පුළුවන් රසට තේ හදන්න. මන්ට අග්ගලවට තේ 15ක්ම හදලා දෙන්නම්. ඉන්න ඉන්න මගේ අයියා. මගේ අයියා මේක මොකාටද එන්නේ යන්නේ? බලමුකෝ මොකක් හරි චාන්ස් එකක් වැදුනොත් ඉතින් අතාරින්නෙත් නෑ. බලාගෙන අම්මේ බලාගෙන. දැන් ඔක්කොම ලෑස්ති අම්මේ. ඉක්මනට යමු. අද කවදා එනකින්නේ? හරි වයක්. අක්කි. එයා විනාගියේ. අඬන්න එපා අම්මේ. අපිට දුකයි. ඒත් ඉතින් මරණය කියන එක කාටවත් පොදු දෙයක් නේ. අද ලොකු අම්මට උනාට හෙට අපිට වෙන්න පුළුවන් අම්මේ. හෙට අපිට වෙන්න පුළුවන්. අඬන්න එපා. අඬන්න එපා අම්මේ.
නානවා වෙන මොනව කරන්නද කෙල්ලේ? පහුගිය ටිකේ සිංහිසාපු හින්දා හෙම්බිරිස්සාවයි කැස්සයි වගේ ඉන්ද යන්නේ මත. හාමිනෙට කියන්ට ඕන උන්මතු දෙකක් රත් කොල්ලා දෙන්ට කියලා මූන තල්ලන්න. එවතම් මතියන හොඳ බෙහෙත් හිං අත්තේ අපතසිරි මේ අපේ තූති කොල්ලනේ. වැඩ ඔක්කොම හොඳට කෙරුණ නේද අත්තේ? අනේ තූති කොල්ලෝ හොඳට කෙරුණා. අපේ සමීතිය වුණාත් ඉතින් හරි කදිසලයිනේ. ඒක නෙවේ තරුණයෝ හැටියොතු උඹලා මේ ගැහෙන ගැහිල්ල හරි වටිනවා බංකොල්ලු හරි වටිනවා. දැන් ඉතින් උඹල වගේ කොල්ලො හොයන්ට නෑ. ඒක නම් මොකක්දත්තේ මනුස්සය හැටියට අපි එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඕන. හරියට හරි පුතේ හරියට හරි ඔන්න ඔහොම තමයි හිතන්න තෝන. හිමිසෝ හෙදිනෝගේ සිනිබේවනි වයන්නෝ පුතේ. හොඳයි අත්තේ පරිස්සමට ගෙදර යන්න. බුදුම්මෝ හොඳටම බය වුණානේ. හම්බෝ කියලා වැඩන්නේ. තවඩින්ගෙන් පපුව පැයිලා මැරිලා යනෝ. උදුමයි හදවත එළියට පැන්නේ නැතුව. ඔයා ඒ තරම් බය වුණාද ඒ පැටියෝ? බය වෙන්නේ නැද්ද? එකපාරට මැඟට කඩම් පැන්නම. ඉතින් මැට්ටෝ මං ආදරේට විහිළුවක්නේ කරේ. ආදරේට කිව්වේ? ආදරේ කිව්වේද? මෙච්චර කාලයක් මං බලාගෙන ඉඳී ඔයාට මේක කියන්න. මං ඔයාට ආදරේ 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 ආදරේ. ඔය ඇත්තමද? ඔව් චූටි කොල්ලයියේ. ඔව් හැමදාම මාත් එක්කම ඉන්න. හාමිනේ හාමිනේ හැයි අනේ ඇයි? ඔය වතුරෙක් ඉක්මනට රත් වුණා නම් අරන් එන්නකෝ. මගේ මුළු ඇඟම තලන දාලා වගේ අප්පා. ඔයා විතරක් නෙවෙයිනේ කුටි කෑවේ. මටත් තුන් හොඳටම ගැහුවා. අම්මෝ මටත් හරි අමාරුයි අනේ වතුරෙක රත් වුණාම දෙන්නට දෙන්න තවාගමු. එහෙම කරමුකෝ. ආමිනෙත් ඔය කොහෙන් හරි වාඩියගෙන ඉන්න. උගේ අප්පගේ ගැහිල්ලන්නේ ගැහුවේ. කොහෙද ඉතින් තමුසේගේ ඇඟ විතරයිනේ. එකෙට එක අතක් තිබ්බද? ආමිනේ මේ මගුලක් කතා කරනවා. කූඹි ගුලකට බත්තටයක් දැම්මම ඒකට කී දෙනෙක් වට වෙනවද? ආන් ඒ වගේනේ මුන් අපි දෙන්නට ගහන්න වට උනේ. දිඩිබිඩි ගාලා ගැව්වා තමයි. අම්මෝ මට හිතෙන්නේ හක්ක පැනලාද කොහෙද හාමිනේ. මහත්තයා කියන්න හාමිනේ. කුමාර බහතුන් නැහැ. අද හෙටම කොතේ වැඩ ඉවර කරයි නේද? ඔව් හාමිනේ අදම ඉවර කරයි. එහෙනම් කමන්නේ. මගේ අක්කගේ සොහන ලස්සනට තියෙන්න ඕන. ලස්සනට මං ඉතුරු කරපු සල්ලි වගේක් තියෙනවා. මං ඒක ඔයාට දෙන්නම්. ඔය කොතේ වැඩ ඔක්කොම ඉවර කරන්න කියන්න. සොහන් කොත ලස්සනට බැබලි බැබලි තියෙන්න ඕන. හාමිනේගේ සල්ලි හාමිනේ තියාගන්නකෝ. මං කොත ලස්සනට හදලා දෙන්නම්. හරි මහත්තයා. මං යනවා. මට හරි අමාරුයි. ඔළුව රිදෙනවා. හරි හාමිනේ යමු යමු. මං තව පෑකින් විතර යන්නම් සොහන පැත්තට. හා මහත්තයා. මෙන්න ඔබේ ගායන හැකියාව වැඩි දියුණු කරන ඇප් එක. බෙස්ට් ක්ලියර් අලුත් පැරණි කැරු
කැරකි ගීත ඇතුළත් කැරකි වෙනුවෙන්ම නිර්මාණය වුණු ලංකාවේ එකම සහ ප්‍රථම කැරකි ඇප් එක SL කැරකි. කැටගරි කළ තීර නිසා ඕනම සින්දුවක් හොයාගන්න පහසුයි. ඇප් එකෙන් ඇති සින්දුවක් ඕනම වෙලාවක රිකවෙස්ට් කරලා ඇතුළත් කරගන්න පුළුවන්. සින්දු කියලා ගමන් රෙකෝඩ් කරන්නත් පුළුවන්. SL කැරකි ගයන්න ජීවිතේ ගීතේ.